අයිබුවන් සුබ දවසක් සියලු දෙනාටම. අද අපි විශ්වකර්ම තුළින් ඔබ හමුවට තවත් සුවිශේෂී ග්‍රහමාරුවක තොරතුරු ගෙනීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි මෙම ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ 2019 සැප්තැම්බර් මස 11 වන බුධ දින පූර්වභාග 4:58ට ග්‍රහමණ්ඩලයේ සුරතලා වන ග්‍රහමණ්ඩලයේ පුංචිම තාරකාව, එසෙත් නැත්නම් බුද්ධියට අධිපති ඥානකාරක බුදුගේ ප්‍රබල ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ බුදට හිමි කන්‍යා රාශියට තමයි බුදුගේ මේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. ඒ බුදුගේ ග්‍රහමාරුව සිද්ධ වීම විශේෂයෙන්ම කන්‍යා රාශියට බුදු පැමිණිල්ල නීච බංග රාජයෝග ලග්න 4කට උදා කරනවා. ඒ අනුව බුද රාජභවනට පිවිසිලා බලවත් වෙලා උච්ච වෙලා බලවත් සුබඵල උදා කරන කාල පරිච්ඡේදයක් විදිහට මේ ග්‍රහමාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ අනුව බුද කන්‍යා රාශියට පිවිසිලා උච්ච බලයෙන් බලවත් වෙලා නීච බංග රාජයෝගයක් උදා කිරීම ලග්න කිහිපයකටම විශේෂ සුබඵල උදා කරන ඉතාම යහපත් කාලවකවානුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ අනුව අපි බලමු මේෂ රාශියෙහිම ඔබගේ මේ බුදුගේ ග්‍රහ ගමන සිද්ධ වෙන ස්ථානය අනුව ඔබට ඇතිවන සුභ අසුභ ඵල කෙසේද කියා. මේෂ ලග්න හිමියන්ගේ බුද විද්‍යාස්ථාන ගත වෙලා හයවැන්නට ඕනගේ පිවිසෙන්නේ හයවැන්න රෝග ස්ථානය. හයවැන්නේ සිකුරු තැන්පත් යන කාල පරිච්ඡේදයේ තමයි මේ බුදගේ පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා සිකුරු හයවැන්නට පිවිසීම ඉතාම අසුබයි. ඒ අනුව සෞඛ්‍ය තත්ත්වයේ පෙරහීම් බාධක ඇති වෙන්න තිබ්බ කාල පරිච්ඡේදය තුළ සිකුරුගේ අයහපත් අසුබ තත්ත්වයන් වලකලමේ සිකුරුගේ නීචේ බංග කරමින් බුදගේ පිවිසීම ඔබගේ සයවැන්නට සිද්ධ වෙනවා. ඒ අනුව ඔබට මේ කාල පරිච්ඡේදය තුළ බුද උච්ච බලයෙන් සයවැන්නේ සිටීම වෘත්තීය වශයෙන් යම්කිසි අධ්‍යාපනික කටයුතු වලට යොමු වෙලා ඉන්නවා නම් ඒ අයට විශේෂයෙන් සුබඵල උදා වෙනවා. ඒ වගේම ඔබ වෘත්තීන් වල නියලිමින් තරඟ විභාග ආදියට මුහුණ දෙන්නේ නම් ඒ වැනිින් උසස් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ පිහිටීම අනුව දොළොස්වැන්නට බුදුගේ ග්‍රහදෘෂ්ටිය පිවිසීම ඔබගේ වික්‍රමස්ථානයේ රහවුගේ තැන්පත්වීම තුළ ඔබ විදෙස් ගතවීමකට උත්සාහ දරන්නේ නම් විදෙස් අධ්‍යාපනයට ලංකාවේ දුර්බැහැර අධ්‍යාපනයට උත්සාහ කරන අයෙක් නම් ඔබට මේ කාලය තුළ එවැනි බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ ප්‍රබල වාසනාවක් ඔබට මේ කාල පරිච්ඡේදය තුළ පවතිනවා. ඒ වගේම ඔබගේ ධනස්ථානය බුදගේ ග්‍රහදෘෂ්ටියට ලක්වීම නිසා ඔබට ඔබගේ ධනස්ථානයේ බලවත් ග්‍රහදෘෂ්ටිය ධනස්ථානයට ලැබෙන නිසා ඔබට මේ කාලය තුළ නව ආර්ථික ආදායම් මාර්ග ඉපයීමේ පසුබිම් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ගුරු වෘත්තීන්, නීති වෘත්තීන් වැනි ශේෂ්ත්‍රයන් වල නිල්ලා ඉන්න අයට, සන්නිවේදන ශේෂ්ත්‍රයේ නිල්ලා ඉන්න අයට මේ කාල පරිච්ඡේදය හොඳයි. ඒ වගේම ලේඛක ලේඛිකාවන්ට මේ කාල පරිච්ඡේදය තුළ ඔවුන්ගේ හැකියාවන් වලින් මූල්‍ය ලැබීම් උරුම කර ගැනීමේ වාසනාව උදා වෙනවා. ඒ නිසා මේස ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුවෙන් ඇතිවන සුබඵල තත්ත්වයන් තමයි ඒ කිව්වේ. ඒ වගේම ඔවුන්ගේ රෝග ස්ථානයට බුදගේ පිවිසීම බොහෝ දුරට ප්‍රවේශංකාරී විය යුතුයි. බුදට අපේ ශරීරයේ තියෙන සියලුම නහර, නාල, බඩවැල්, ස්නායු ආශ්‍රිත දේවල් තමයි අයිති වෙන්නේ. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔබට නහර, නාල, බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වයන්, ස්නායුගත ආබාධ තත්ත්වයන්, ඒ වගේම සිකුරු රෝග ස්ථානයේ පවතින නිසා සෙම් රෝග, ගර්භාෂගත රෝග තත්ත්වයන්, මුත්‍රාශ්‍රිත ආබාධ තත්ත්වයන් එවැනි දේවල් ඇති විය හැකි. ඒ නිසා ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ යම්කිසි සුළු ගැටලු සහගත තත්ත්වයක් උදා වුණත් එය සැලකිලිමත්
ඒට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා ගැනීම තමයි ඉතාම සුබ වෙන්නේ. ඒ වගේම ඔබට මේ කාලවකවානුව ඉදිරියට ගත කරන ගහ මාරු වීම වලින් පවා ඉතාම සුබදායක වෙනවා. ඔබට ඒ රෂ්ට කපල බාධකත් නැහැ. ඒ නිසා ඔබගේ ග්‍රහචාරය පොදුවේ මේෂ ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය වැඩිපුර සුබදායක කාල පරිච්ඡේදයක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඔවුන්ගේ ලග්නාධිපති කුජ රවි සමඟ පස්සෙන්නේ ඉඳලා අයස්ථානයේ දකිනවා. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික ස්ථාවර තත්ත්වයන් වෘත්තීය උසස් වීම එවැනි දේවල් උරුම කර ගැනීමේ භාග්‍යමත් කාලයක්. ඒ නිසා ඔබ මේ කාල පරිච්ඡේදය තුළ නව ආදායම් මාර්ග ඉපහීම සඳහා අවශ්‍ය නව ව්‍යාපාරවලට නව ආර්ථික ආදායම් උත්පාදනයන් වලට යොමු වීම තුළින් මේ කාලය තුළ විශාල බලාපොරොත්තු තමන්ගේ උසස් ඉලක්ක අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමෙත් විදේශගත වීම වලින් බලාපොරොත්තු වන එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමෙත් අධ්‍යාපනික වශයෙන් විදේශ හෝ දුරස්ථ අධ්‍යාපනයන් වලින් යම් කිසි බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ කටයුතුද ඉෂ්ට කර ගැනීමේ භාග්‍යමත් කාලයක් නිසා මේෂ ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඕනෑම අරමුණක් ඉෂ්ට කර ගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කිරීම තමයි ඉතාම වැදගත්. අපි දැන් බලමු උෂභ ලග්න හිමියන්ට. උෂභ ලග්න හිමියන්ටත් මේක ඉතාම සුවිශේෂී ග්‍රහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඔවුන්ගේ පස්සැන්න වූ විද්‍යාස්ථානයට තමයි මේ බුදගේ පිවිසීම සිද්ධ වෙලා නීච භංග වීමක් සිද්ධ වෙන්නේ. ඒ අනුව උෂභ ලග්න හිමියන්ගේ විද්‍යාස්ථානයට බුද්ධියට අධිපති බුද ග්‍රහයා පැමිණීම ඉතාම බලවත් වෙනවා. බුද්ද පැමිණලා බුද නීච භංග යෝගයක් උදා කරමින් උච්ච බලයෙන් බලවත් වීම විද්‍යාස්ථානයට ඒ බුදගේ පිවිසීම උෂභ ලග්න අධ්‍යාපනයේ හදාරන දූ දරුවන්ට මේ ඉතාම සුවිශේෂී ග්‍රහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. ඒ නිසා ඔබ කුමන ශාස්ත්‍රීය අධ්‍යාපනය කටයුත්තක නියැලලා හිටියත් ඔබට මෙහි යහපත් සුබඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ වෘත්තීය කරමින් අධ්‍යාපන කටයුතු වලට යොමු වෙනවා නම් ඒවටත් ඉතාම හොඳයි. ඒ වගේම බුද උච්ච බලයෙන් ඔබගේ අයස්ථානය දකින්න ඔබගේ ලග්නාධිපති සමග අයස්ථානයේ දැකීම තුළ ඔබට ආර්ථික වශයෙන් උසස් ප්‍රතිලාභයන් උරුම කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ දිනවල ඔබගේ රාහු ධනස්ථානයේ ගත කරන කාලය තුළ ඔබ ගුවන් ප්‍රවාහන නාවික වරාය සංචාරක විදෙස් වැනි රැකියාවල නියැලලා ඉන්නවා නම් ඒ අයටත් විශේෂයෙන්ම ඉතාම සුබඵලදායක කාලයක්. ඔබගේ වෘත්තීය වෙනස් වීම සිද්ධ විය හැකි. ඒ වගේම නව ආර්ථික ආදායන් උත්පාදන වලට යොමු වුණොත් එයින් උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමටත් ඒ වගේම ඔබගේ පසුගිය කාලය තුළ ඔබගේ අධ්‍යාපනික කටයුතු අතපසු වී තිබුණා නම් ඒ වගේම ඔබ වෘත්තීය ශාස්ත්‍රයක නියැලලා යම් තරඟ විභාගයකට ඉදිරිපත් වෙන්නට උත්සාහ කර තිබී එය බාධක වීමේ තත්ත්වන් වලට ලක් වුණා නම් මේ දිනවල ඔබට නැවත එම තරඟ විභාගාධ්‍යයන්ට මුහුණ දීලා උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබගේ ලග්න ත්‍රිකෝණය ඔබගේ සිරස බුදු විසින් දකින නිසා ඔබ වෙනදාට වඩා මේ කාල පරිච්ඡේදය තුළ බුද්ධිමත්ව උපායශීලීව ක්‍රියා කර තම අරමුණු ඉෂ්ට කර ගැනීමට උත්සාහ දැරීම ඉතාම සුබයි. ඒ වගේම බ්‍රහස්පතිද ඔබගේ ලග්නයේ දකිනවා. බුදගේ ග්‍රහ දෘෂ්ටියේ ලක් වෙන නිසා ඥානකාරක ග්‍රහයෝග විදිහට ඒ බුදගේ ගුරුගේ ග්‍රහ දෘෂ්ටිය ඔබට වෙනදාට වඩා බුද්ධිමත්ව දූරදර්ශීව සිතා කටයුතු කරමින් ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ මුල්‍ය රැඳීවල භාග්‍ය වාසනාව තරමක් අඩුයි. ඒ වගේම ඔබ බොහෝ දුරට ගනුදෙනු කිරීමවලදී බොහෝ ප්‍රවේසංකාරීව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබට මේ දිනවල තවම ඔබගේ රාෂ්ට්‍ර කපල බාධකය පවතිනවා 2020 ජනවාරි 24 දක්වා. ඒ දක්වා ඔබ යන කරන කියන කටයුතුවල විශාල සුබඵලදායක තත්ත්වයන් බලාපොරොත්තු නොවුනත් මේ ග්‍රහමාරුවෙන් ඔබගේ අධ්‍යාපන ඉලක්ක නව ආර්ථික ආදායම් මාර්ගවලට උත්සාහ කරන ඒවා ඒ වගේම විදේශගත වීම වලට යොමු වීමේ බලාපොරොත්තු ඒ වගේම
ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මේ කාලය තුල හොඳයි. ඔබගේ දරුපල ස්ථානයේට බුද පැමිණ ලෞච්ච බලයෙන් බලවත් වෙන්නේ. ඒ නිසා උස්සබ ලග්න හිමි දූ දරුවන් අපේක්ෂා කරන ඒ දෙමාපියන්ට මව්වරුන්ට විශේෂයෙන් මේ කාලය තුල ඉතා බුද්ධිමත් දරුවන්ගේ බිහිවීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලය තුල උස්සබ ලග්න හිමියන්ගේ අධ්‍යාපනික කටයුතු ඒ වගේම ප්‍රේම සම්බන්ධතා දූ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ ප්‍රබල වාසනාවක් තියෙනවා. ඒ නිසා මේ කාලය තුල ඔබට ඊටාම ඒ අනුව හොසුබ කාලවකවානුවක් උදා වෙනවා. ඔබගේ ඊරෂ්ඨක අපල නිසා යම් කිසි ප්‍රමාද වීම බාධකයන් මේ දක්වා ඇති වෙනවා නම් ඒවාට ඔබ ඒ ග්‍රහ අපල බාධක සමනය කර ගැනීම සඳහා කළ යුතු ඒ ආගමික වශයෙන් කළ යුතු දෑත් කරමින් ගත කරන්නේ නම් ඔබට මේ කාල පරිච්ඡේදය මේ ග්‍රහ මාරුවෙන් අත්පත් කරගත හැකි සුබඵල අත්විඳිය හැකි වාසනාවන්ත කාලයක් විදිහට බුදගේ ග්‍රහ මාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ ග්‍රහ මාරුවෙන් සුවිශේෂී සුබඵල අත්පත් කර ගැනීමේ විශේෂ ලක්ෂණයක් වන්නේ මිථුන ලක්ෂණය. මිථුන ලක්ෂණයට ඔවුන්ගේ ලග්නාධිපති වූ බුද බලවත් වෙලා උච්ච වෙලා භද්‍රා කියන රාජයෝගය යෙදෙනවා. ඒ වගේම මේ නීච බංග රාජයෝගයක් විදිහට බලවත්ව ක්‍රියාත්මක වෙන මොහොතක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්නේ. ඒ නිසා උක්ෂබ ලක් මිතුන ලක්න හිමියන්ගේ මේ පිවිසීම සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන්ගේ සිව්වැන්නට හතරවැන්නට ඔවුන්ගේ බුදගේ පිවිසීම සිද්ධ වෙලා නීච බංග රාජයෝගය බලවත්ව පිහිටලා තියෙන්නේ. ඒ නිසා මේ කාලය තුල අධ්‍යාපනික පරිසර හොයන ඒ කුඩා දූ දරුවන්ට මේ කාලය තුල යහපත් අධ්‍යාපනික පරිසර හැදෙන්න සැකසෙන්න පුළුවන්. ඒ නිසා ඉස්කෝලල් හොයන දෙමාපියන්ට උසස් හොඳ අධ්‍යාපනයන් වලට යොමු වීමේ පසුබිම් හැදෙන පාසල් හමුවීමත් ඔබගේ ගෙදර පරිසරයේ ඔබට අධ්‍යාපන කටයුතු වලට පැවති බාධකම තත්ත්වයන් ඉවත් වෙලා ඒවා සාර්ථකව කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ බුදගේ ග්‍රහ දෘෂ්ටිය ඔබගේ වෘත්ති ස්ථානයට ලැබෙන නිසා මේ දිනවල රැකියා ආදායම් මාර්ගවලටත් ඉතාම සුබයි. ඒ වගේම නව රැකියා අපේක්ෂාවෙන් සිටින මිතුන ලග්න හිමියන්ට මේ කාලය තුල තම වෘත්තියේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ වාසනාවත් පවතිනවා. ඒ වගේම මේ ලග්නාධිපති බලවත් වීමේ පිහිටීම නිසා ඔබ වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගශීලීව කටයුතු කරන කාල පරිච්ඡේදයක් වෙනවා. ඔබගේ ලග්නගතව රහව ගේපි විසීම තියෙන නිසා ඔබ හදිසි මං කලබලකාරීව කටයුතු කරන පුද්ගලයෙක්වත් මේ දිනවල ඔබගේ නිවාසාසිත පරිසරයේ කටයුතු ඉතාම සාමකාමීව උනන්දුවෙන් උද්‍යෝගයෙන් උපායශීලීව කරමින් ඔබට ඒ නිවාසාසිත පරිසරයේ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම කුසිකාර්මික ශාස්ත්‍රයේ යෙදෙන මිතුන් ලග්න හිමියන්නම් මේ කාලය තුල උන්ගේම කටයුතු වලට ඉතාම සුබදායක කාල පරිච්ඡේදයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මිතුන ලග්න හිමි විවාහක අයගේ ඒ සහකරුගේ හෝ සහකාරියගේ රැකියා ආසිත බලාපොරොත්තු ඉෂ්ට වීමේ භාග්‍යමත් කාල පරිච්ඡේදයක් විදිහටත් ඒ වගේම දුරස්ථ අධ්‍යාපනයන් වලට යොමු වීම ඒ වගේම දුරබැහැර ගමන් විදේශ ගමන් බිමන් ආදියට යොමු වීමේ බලාපොරොත්තු තියෙන ඒ මිතුන ලග්න හිමියන්ට මේ කාලය තුල උන්ගේ එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ වගේම ඔබ යම් කිසි අධ්‍යාපනික ශාස්ත්‍රයේ උපාධියක් වැනි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නම් ඇගීමක් බලාපොරොත්තු වන්නේ නම් මේ කාලය තුල එම ඇගීම් උරුම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ග්‍රහ මාරුව ඔබට ඉතාම සුවිශේෂී බලවත් ග්‍රහ මාරුවක් විදිහට ඔබගේ වෘත්තීය ඉලක්ක අධ්‍යාපනික ඉලක්ක ඔබගේ නිවාසාසිත බලාපොරොත්තු ඉදිකිරීම වැනි බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ භාග්‍යමත් කාලයක් ඔබට සෙනසුරුගේ රාෂ්ට්‍රක අපල පවතින නිසා මෙම ග්‍රහ මාරුවෙන් අත්පත් කර ගැති හැකි සුබඵල අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීමට ඒ ග්‍රහඵල සඳහා කළ යුතු පිළියම් ද යොදමින් කටයුතු කරන්නේ නම් ඔබට බුදගේ මේ ග්‍රහ මාරුවෙන් මේ නීච බංග රාජයෝගයෙන් බලවත් සුබ ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ භාග්‍ය උරුම කරගත හැකි. අපි දැන් බලමු කටක ලග්න හිමියන්ට. කටක ලග්න හිමි ඔබගේ ජන්ම පත්‍රය තුළ ඔබගේ වික්‍රමස්ථානයේට
ඔබගේ ගතිගුණ ඔබගේ ක්‍රියා කලාපයන් කියන ස්ථානයට සිකුරුව පැමිණලා නේචර් සිටි මොහොතක බුද පිවිසිලා නිචේ භංග කරමින් උච්ච වීම විශේෂ සුබඵලයක් වෙනවා. මොකද ඔබ මේ වෙනකන් අදු රදර්ශීව කටයුතු කරානා. ඒ කටයුතු වෙනස් වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා වෙනදාට වඩා බුද්ධිමත් උපායශීලීව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. හදිසි මං කලබලකාරී ස්වභාවයෙන් කටයුතු කළ ඔබ මේ දිනවල උපායශීලීව බුද්ධිමත් ඉවසීමෙන් කටයුතු කරන්න පෙළඹෙන කාලයක්. ඒ වගේම ඔබගේ විවාහසිත අපේක්ෂාවන් ඉෂ්ට වීමේ පසුබිම් හැදෙන්න පුළුවන්. ඒ වගේම ඔබ යම් විවාහක යුවලක් නම් දූ දරුවන් අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ කාලය තුළ ඔබට බුද්ධිමත් දූ දරුවන් ලැබීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ වගේම විදෙස් ගතවීම වලට යොමු වීම අපේක්ෂා කරන ඒ කටක ලග්නීමයන්ට මේ කාල පරිච්ඡේදය තුළ විදෙස් ගතවීම වලට සුබ පසුබිමක් උදා වෙන ඉතාම වාසනාවන්ත කාලයක්. එවැනි බලාපොරොත්තු සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම විදේශ ගත වී සිටින ඒ කටක ලග්න හිමියන්ට ඔවුන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමටත් විදේශ ගත අධ්‍යාපනය හදාරන දූ දරුවන්ට ඒ සඳහා පැවති බාධක මේ තත්ත්වයන් ඉවත් වෙලා ඒ සඳහා සුබ ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම සුබඵල විශේෂයෙන්ම ලබන්න පුළුවන් භාග්‍යමත් අය වන්නේ අධ්‍යාපනය කරන දූ දරුවන් හා තරඟ විභාගවලට ඉදිරිපත් වන අයට තමයි මේ කාලයේ විශේෂයෙන්ම සුබඵල උදා වෙන්නේ. ඒ නිසා මේ කාලය තුළ ඔබගේ අතපසු වෙච්ච අධ්‍යාපන කටයුතු වලට දැඩි උනන්දුවක් කැපවීමක් දක්වමින් කටයුතු කරන්නේ නම් ඉතාම හොඳයි. ඒ වගේම ඔබගේ වැයපක්ෂයේ මේ දිනවල වැඩියෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මුල්‍ය කලමනාකරණයට ලක්විය යුතු කාලයක්. ඒ නිසා බොහෝ කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම වෘත්තීය ඉලක්ක සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබට මේ කාල පරිච්ඡේදය තුළ ඒ රාෂ්ට්‍ර කපල බාධකත් නොමැති නිසා ඔබගේ සෑම කටයුත්තම සාර්ථක ඉෂ්ට සිද්ධ කර ගැනීමෙන් කටයුතු කරන්න පුළුවන්. ඔබගේ ලග්නය බ්‍රහස්පතිගේ ග්‍රහ දෘෂ්ටියට ලක්වීම, ඔබගේ ගති ක්‍රියා කලාපයන් කියන වික්‍රමස්ථානයේ බුධගේ පිවිසීම නිසා වෙනදාට වඩා විමසිලිමත්ව, බුද්ධිමත්ව, උද්යෝගිමත්ව, කල්පනාකාරීව කටයුතු කරන්න කටක ලග්න හිමියන් මේ කාලය තුළ වැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු මන්දගාමී හෝ සාර්ථක ඉෂ්ට සිද්ධ කර ගැනීමේ භාග්‍ය වාසනාව උදා වෙනවා. ඔබ මේ දිනවල සැලකිලිමත් විය යුත්තේ ඔබගේ සෞඛ්‍ය ගැන. විශේෂයෙන්ම ඔබගේ රෝග ස්ථානයේ සෙනසුරු කේතුගේ ගමන ගෝචරයෙන් යන නිසා ඔබ මේ කාලය තුළ හතුරු බාධක බලපෑම් හා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීම තමයි විශේෂයෙන්ම වැදගත් වන්නේ. අනිකුත් සියලු කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ භාග්‍යමත් කාලයක් විදියට කටක ලග්න හිමියන්ට හඳුන්වලා දෙන්න පුළුවන් මේ ග්‍රහමාරුව. අපි දැන් බලමු සිංහ ලග්න හිමියන්ට. සිංහ ලග්න හිමියන්ටත් මෙන් සුවිශේෂී සුබඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව තියෙනවා. මොකද පසුගිය කාල පරිච්ඡේදයේ සිද්ධ වෙච්ච ඒ ග්‍රහමාරුවේ වළනුත් සිංහ ලග්නයෙන් හිමියන්ට සුබඵල අත්පත් කර ගැනීමේ භාග්‍ය වාසනාව උදා වෙලා තියෙන මොහොතක ඔවුන්ගේ ධනස්ථානයට පිවිසිලා නීච භංග කරමින් බුද උච්ච බලයෙන් පිවිසීම ඉතාම සුබදායකයි. ඒ අනුව ඔබ සාමාන්‍යයෙන් යම්කිසි මූල්‍ය බලාපොරොත්තුවක්, ඒ කියන්නේ ඔබ ණය ගනුදෙනුවක් වෙන බලාපොරොත්තුවක් හෝ ඔබ තුල තිබුණා නම් ඒ මේ කාලය තුළ එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ වාසනාවත්, ඒ වගේම ඔබගේ කතාවෙන් අන්‍යයන්ගේ හිත් දිනා ගනිමින් ඔබට අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ භාග්‍ය වාසනාව පවතිනවා. ඒ වගේම ඔබට මේ කාල පරිච්ඡේදය තුළ බුද බලවත් ධනස්ථානගත පැවතීම, ඔබගේ රැකියාසිත උසස්සීම්, ඒ වගේම වෘත්තීය වශයෙන් ඉදිරිපත් වන තරඟ විභාගවලින් සාර්ථක ප්‍රතිඵලත් පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට පැවති මූල්‍ය අර්බුදයේ තත්ත්වයන් මගහැරෙන ඉතාම වාසනාවන්ත කාලයක්. ඒ නිසා මේ කාලය තුළ ඔබ නීති ශේෂ්ත්‍රයේ, අධ්‍යාපනික ශේෂ්ත්‍රයේ, ඒ වගේම උපදේශන ශේෂ්ත්‍රයේ රැකියාවක් කරන අයෙක් නම් මේ කාලය තුළ ඔබට එයින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දේශපාලන ශේෂ්ත්‍රයට යොමු වෙලා ඉන්න යම් දේශපාලන ශේෂ්ත්‍රයට යොමු වෙලා ඉන්න අයෙක් නම් ඔවුන්ට මේ කාලය තුළ අන්‍යයන්ගේ හිත් දිනා ගනිමින්
කටයුතු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නව ආර්ථික ආදායම් මාර්ගවලට යොමු වීමේ හැකියාවත්, ඒ වගේම සංනිවේදන ශාස්ත්‍රයේ නීල් ලයින ලේඛක ලේඛිකාවන්ට එය ඉතාම යහපත් කාල පරිච්ඡේදයක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම විදේශ ගත වී සිටින සිංහල අක්නෙහිමියන්ටත් ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයන් ලැබීම උරුම කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ මූල්‍ය වශයෙන් ලැබීම් වල භාග්‍ය වාසනාව වැඩි වෙනවා. ඒ වගේම ඔවුන්ට මේ කාලය තුළ විශේෂයෙන්ම විදේශ ගත වී සිටින සියලුම සිංහල අක්නෙහිමියන්ට හැම අතින්ම සුබඵලදායක කාල පරිච්ඡේදයක් විදිහට තමයි මේ කාලය හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ අසුබ ස්ථානවල 6 8 12 වැනි අසුබ ස්ථානයන්වල නරක ග්‍රහයන් ගමන් නොකරන මේ කාල පරිච්ඡේදය ඔබට විශේෂ සුබඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මේ කාලය තුල වෘත්තීය බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ හැකියාවත්, ඔබට ඉඩකඩම් දේපල යාන වාහන ආශ්‍රිත උරුමයන් හිමි කර ගැනීමේ වාසනාවත්, ඔබගේ ගේ දොර විශේෂයෙන් අලුත් වැඩියාවන් කරන්නේ නම් ඒවා සාර්ථක කර ගැනීමේ හැකියාවත්, සමාජ පරිසරය තුල ඔබගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ ඉතාම යහපත් කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ කාලය සිංහල අක්නෙහිමියන් අන්‍යයන් අතරේ විශේෂයෙන් කැපී පෙනෙන කාල පරිච්ඡේදයක් වෙනවා. ඔවුන්ගේ ලග්නාධිපති බලවත් වෙලා, ලග්නගතව රවි බලවත් වෙලා මෛත්‍ර පාලකින් රාජයෝගයේ දිනෙන් ගත කරන කාලය උදාසීනව අලසව ගත කළ සිංහල අක්නෙහිමියන් මේ කාලය තුළ වෙනදාට වඩා උද්‍යෝගිමත්ව ධෛර්යමත්ව තම කටයුතු කිරීම වලට පෙළඹෙනවා. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වන සියලු ඉලක්ක අපේක්ෂාවන් සපුරා ගැනීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ නිසා සිංහල අක්නෙහිමියන් තමන් බලාපොරොත්තු වන ඉලක්ක අභියෝග වලට කිසිම පැකිලීමකින් තොරව ඉදිරිපත් වන්නේ නම් ඉතාම හොඳයි. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ භාග්‍යමත් වාසනාවන්ත කාල පරිච්ඡේදයක් මේ බුදගී ග්‍රහමාරුවෙන් ඔබට විශේෂ සුබඵල අත්පත් කර ගැනීමේ භාග්‍ය වාසනාව අනිවාර්යයෙන්ම උරුම වෙනවාමයි. අපි දැන් බලමු මෙම ග්‍රහමාරුව සිද්ධ වෙන සුවිශේෂී ලග්නය තමයි කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයට ඔවුන්ගේ ලග්නාධිපති බුද පැමිණිලා උච්ච බලයෙන් බලවත් වෙලා සිකුරුගේ නීචේද භංග කරමින් නීච භංග රාජයෝගයක් උදා වෙන කාලවකවානුවක් තමයි මේ ඔවුන්ට තියෙන්නේ. ඒ නිසා කන්‍යා ලග්න හිමියන්ට පසුගිය කාලයේ තරමක් අසුභ අයහපත් තත්ත්වයන් වලට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ තත්ත්වයන් මගහරිමින් තමන්ගේ ලග්නාධිපති ග්‍රහය බුද බලවත් වෙලා උච්ච බලයෙන් තමන්ගේ හිසට පැමිණෙනවා. ඒ නිසා මේ ඉතාම බලවත් ග්‍රහ පීඨීමක් මේ කාල පරිච්ඡේදය තුළ උත්පත්ති ලබන ඒ කන්‍යා ලග්න හිමි දරුවන්ද ඉතා බලවත් වෙනවා. ඒ වගේම මේ පිහිටීමත් එක්ක මෙතෙක් කන්‍යා ලග්න හිමියන් කටයුතු කරපු කාල අක්‍රියව කටයුතු කරපු කාලය වෙනස් වෙලා ඔවුන් වෙනදාට වඩා බුද්ධිමත් උපායශීලීව අන්‍යයන්ගේ සිත් පිට දිනා ගනිමින් කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ වගේම දුරදාශීව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනික ශාස්ත්‍රයේ සිටින සියලුම කන්‍යා ලග්න දූ දරුවන්ට මේ ගහමාරුවේ ඉතා සුවිශේෂී ගහමාරුවක් ඔවුන්ට මේ කාලය තුළ ඉදිරිපත් වන තරඟ විභාග ආදියට යම් කිසි විශේෂ අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්නේ නම් මේ කාලය තුළ ඉහළ ප්‍රතිඵලයන් උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ලග්නාධිපති උච්ච බලයෙන් ලග්නගත වීම සමාජ පරිසරය තුළ ඔබ ගුරු බුහුමන් දක්වන වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ඔබ මේ කාලය තුළ ලග්නාධිපති බලවත් වීම තුළ අන්‍යයන්ගේ විශේෂ අවධානයට යොමු වෙනවා. ඔබ මේ කාලය තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට ක්‍රියා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ වෘත්තීය ඉලක්ක ඉහළ තලයකට අරන් යන්න පුළුවන්. ඒවට වගේම නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් ඔබ මේ කාලය තුළ ඒ කටයුතු වලට ඉතාම යහපත් කාලයක් නිසා එවැනි දේවල් වලට යොමු වීම හොඳයි. ඒ වගේම ඔබගේ වික්‍රමස්ථානයේ ගුරු ගමන් කරන කාලය වගේම ඔබගේ ලග්නයේ බුද උච්ච බලයෙන් බලවත් වීම ඉතාම සුබයි. ඒ නිසා මීන ලග්න හිමියන්ට පසුගිය කාලයේදී මගහැරී ගිය, අතපසු වී ගිය සියලු කටයුතු මේ බුද බලවත් ඉන්න කාල පරිච්ඡේදය තුළ නැවත
ඔබ ඉදිරිපත් වෙලා ඒ කටයුතු වලට අත ගැසීම ඔබට සුවිශේෂී සුබඵලත්පත් කරගන්න පුළුවන්. භද්‍රා යෝගයේ සමග මේ කාලය ගත කරන කන්‍යා ලග්න හිමියන්ට මෙම ග්‍රහ පීඨයෙන් අන් අයට වඩා විශේෂ සුබඵල උදා කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ යම්කිසි ඔබගේ කටයුත්තකට අත ගැසීමේදී අවදානම් සහිත තත්ත්වයන් මේ වෙනකන් තිබ්බනම් ඔබ අභියෝගවලට මුහුණ නොදී පහුබෑම් වලට ලක් වෙලා තිබ්බනම් මේ කාලය තුල එවැනි තත්ත්වයන් පැත්තකට දමලා මේ කාලය තුල විශේෂයෙන්ම වෙනදාට වඩා උද්‍යෝගයෙන් උනන්දු වෙයි මහත් විශ්වාසයෙන් ඔබේ කටයුතු වලට යොමු වෙන්න ඔබට මහත් සුබඵල අත්පත් කර ගැනීමේ වාසනාව තියෙනවා. ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ටක සිද්ධ කර ගැනීමේ වාග්යමත් කාලයක්. ඒ නිසා ඔබට මේ කාලය තුල ඔබගේ බුද්ධියෙන් මනසින් ඔබට යම්කිසි ප්‍රගතියක් දියුණුවක් ළඟා කර ගැනීමේ හැකියාව තියෙන නිසා ඔබ කුමන තීන්දුවකට තීරණයකට එළඹුවත් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ වාග්ය වාසනාව ඔබට අනිවාර්යයෙන්ම අත්පත් වෙනවාමයි. ඒ නිසා මේ කාලයේ මෙහි සුබඵල අත්පත් කරගන්න කියලා කන්‍යා ලග්න හිමියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. අපි දැන් බලමු තුලා ලග්න හිමියන්ට මේ ගහමාරුවෙන් කුමන සුබඵල තත්ත්වයන් අත්පත් වෙනවද කියලා. කන්‍යා ලග්න හිමියන්ගේ වැයස්ථානයට තමයි සිකුරුගේ පිවිසීම සිද්ධ වෙලා තිබ්බේ. ඒ නිසා පහුගිය කාලය ධනහානි මුල්‍ය හානි වැනි තත්ත්වයන් වලට ලක් වෙච්ච ඒ තුලා ලග්න හිමියන්ට මේ යම්කිසි සහනදායි තත්ත්වයක් බුදු පැමිණලා උච්ච වීම තුල ඔවුන්ගේ නිකරුණේ ගෙව අපති ගිය මුදල් හදල් වියදම් විනාශයන් මගහැරලා ඔවුන් යහපත් කළමනාකරණයක් එක්ක කටයුතු කරන්න උත්සාහ කරන කාල පරිච්ඡේදයක්. ඒ වගේම දුරස්ථ අධ්‍යාපනයන් වල යෙදෙන දූ දරුවන්ට පැවති බාධකමේ තත්ත්වයන් ඉවත් වෙනවා. ඒ නිසා ලංකාවේ දුරබැහැරෝ විදේශ අධ්‍යාපනයන් වල නියලිච්ච දරුවන්ට මේ කාලය තුල විශේෂයෙන්ම සුබඵල උදා කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලය තුල විදේශ ගත වීමේ අපේක්ෂාවෙන් ඉන්නවා නම් එවැනි කටයුතු සාර්ථක කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා තුලා ලග්න හිමියන් මේ වෙනකන් ඔබේ විදේශගත ගමන් වලට බාධකමේ තත්ත්වයන් තිබුණා නම් ඒවා මගහැරලා ඒවා සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් යහපත් කාලයක් විදිහට අපිට තුලා ලග්න හිමියන්ට මේ ග්‍රහමාරු හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අනිකුත් ග්‍රහමාරුයින් සියල්ලෙම ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ වාග්ය වාසනාව තියෙනවා. ඒ නිසා මේ කාලය තුල ඔබට ඒ රාෂ්ට්‍ර කපල බාධකයක්ද නොමැතිව ඔබගේ සියලුම ගහ පිහිටීම් ඔබ ගහයින් ගෝචරයෙන් ගමන් කරන්නේ ඔබගේ ලග්නේ සියලුම සුබ ස්ථානවල. ඒ නිසා මේ කාලය ඔබට මහත් සුබඵල උදා කර ගැනීමේ වාග්යමත් කාලයක් නිසා ඔබ මේ කාලය තුල ඔබගේ දුර ගමන් බිමන් වලින් යම් කිසි ප්‍රතිඵල අත්පත් කර ගැනීම දුරස්ථ අධ්‍යාපනයන් වලින් විදේශ ගතවීම වලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමෙන් වෘත්තිය වශයෙන් උසස් බලාපොරොත්තු ඉලක්කවලට යොමු වීමේ නව ආදායම් මාර්ග වලට යොමු වීමෙනුත් මහත් ප්‍රතිඵල උදා කරගත හැකි වාසනාවන්ත කාලයක්. ඒ නිසා තුලා ලග්න හිමියන්ට පසුගිය වකවානුව දීර්ඝ කාලීනව පැවති බාධකයන් තත්ත්වයන් ඉවත් වෙලා යනවා. ඒ වගේම ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබගේ පාදාශ්‍රිත ආබාධ සෙම් රෝග තත්ත්වයන් ඒ වගේම දෙවැඩියාවෙන් රෝග තත්ත්වයන් පවතිනවා නම් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න සෞඛ්‍ය පිළිබඳ විතරක් ඔබට තරමක් බාධක මේ තත්ත්වයන් උදා විය හැකි. අනිකුත් සියලුම දේට ඊටාම යහපත් සුබඵල උදා කරන වාග්යමත් කාල පරිච්ඡේදයක් විදිහට මේ ග්‍රහමාරුවෙන් ඔබට සුබඵල අත්කර ගැනීමේ වාග්ය වාසනාව පවතිනවා. අපි දැන් බලමු මේම ග්‍රහමාරුවෙන් තවත් සුවිශේෂී සුබඵල උදා කර ගැනීමේ ලක්ෂණයක් විදිහට උච්චික ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔවුන්ගේ අයස්ථානයේ තමයි මේ බුදගේ පිවිසීම සිද්ධ වෙලා බුද උච්ච බලයෙන් බලවත් වෙන්නේ. ඒ නිසා අයස්ථානයේ බුද උච්ච වීම ඔබට නව ආදායම් මාර්ග ලැබීමේ වාග්ය වාසනාව තියෙනවා. ඒ වගේම ඔබගේ රැකියා ස්ථානයේද බලවත්ව තියෙන මොහොතක රවි කුජ බලවත් වෙලා ලග්නාධිපති බලවත්ව වෘත්ති ස්ථානයේ ඉන්න මොහොතක ඔබ රාජ්‍යංශ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය වශයෙන් තිබූ බාධක ඉවත් වෙන කාලයක්. ඒ වගේම ඔබ තරඟ විභාග ආදීට ඉදිරිපත් වෙලා
කටයුතු කරන්නේ නම් ඔබ උසස් අධ්‍යාපනික ශාස්ත්‍රයේ නියැලලා ඉන්න දරුවෙක් නම් ඔබට ඒ කටයුතු වලින් උසස් ප්‍රතිඵල උදා කර ගැනීමේ වාග්ගේ වාසනාව තියෙනවා. ඒ නිසා මේ කාලය තුල තරඟ විභාග ආදියට යොමු වෙන දූ දරුවන්ට විශේෂයෙන් හොඳයි. ඒ වගේම වෘත්තීය වශයෙන් යම් කිසි ප්‍රගතියක් අපේක්ෂාවෙන් ඔබ යම් කිසි තරඟ විභාගයකට ඉදිරිපත් වන්නේ නම් සුබයි. ඒ වගේම මේ කාලය තුල ඔබගේ දූ දරුවන්ට ඉතාම යහපත් කාලයක් වෙනවා. මේ ගහමාරුවෙන් ඔබගේ විද්‍යා ස්ථානය, දරුපලි ස්ථානය, බුදගේත්, බ්‍රහස්පතිගේත් ග්‍රහ දෘෂ්ටියට ලක් වෙන නිසා ඒ වගේම ඔබට මේ කාලය තුළ මූල්‍ය රැඳීම් අඩු කාලයක් වුණත් මූල්‍ය ලැබීම වල භාග්‍ය වාසනාව පවතින නිසා නව ආදායම් මාර්ග, නව කර්මාන්ත, ඒ වගේම වෘත්තීය උසස් වීම බලාපොරොත්තුෙන් තියෙනවා නම් ඒවට මේ කාලය තුළ වැඩි උනන්දුවක් දැක්වීම ඉතාම සුබයි. මේ කාලය තුළ වෘශ්චික ලග්න හිමියන්ට මහත් සහනදායී කාලයක් විදිහට ගත කිරීමේ භාග්‍ය වාසනාව උදා වෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියන්ට පසුගිය කාලවක් වානු අවුරුදු ගණනාවක් පුරා අවුරුදු 7ක් පමණ ඉතාම අයහපත් අසුභ තත්ත්වයන් ගිවාගෙන ඇවිල්ලා ටිකෙන් ටික සහනදායී මාවතකට ඔබ පිවිසලා තියෙනවා. ඒ නිසා උච්චික ලග්න හිමියන්ට ඉදිරිය ගැන මහත් බලාපොරොත්තු තියාගෙන ඕනෑම අභියෝගයකට, ඕනෑම බැරෑරුම් කටයුත්තකට ඔබට යොමු විය හැකි. ඒ වගේම ඔබගේ වෘත්තීය වශයෙන් ඔබ යම් කිසි ව්‍යාපාරයකට හෝ අතගසන්නේ නම් කිසිම පැකිලීමකින් තොරව අවදානම් තත්ත්වයන් උදාවීමේ බලපෑම අඩු නිසා ඔබ මේ කාලය තුළ ඉදිරියේ සාර්ථක වේ යන අපේක්ෂාවෙන් ඕනෑම කටයුත්තට අත ගැසීම ඉතාම සුබයි. ඒ වගේම ඔබට ඉරාෂ්ට කපල පවතිනවා. ඒ නිසා 2020 ජනවාරියෙන් පසු ඔබට මීට වඩා යහපත් වාසනාවන්ත කාලයක් දීර්ඝ කාලින පවතිනවා. මේ කාලය තුළ ඔබගේ ග්‍රහචාරය අනුව සාමාන්‍ය අපල බාධක බලපෑමක් පවතින්නේ. ඒ නිසා ඔබට මේ අතගසන සෑම කටයුත්තකින්ම ඉදිරියට යෑමේ හැකියාව පවතින නිසා ඔබ අද කරන ආයෝජනයන් වලට ඔබට ඉදිරියේදී උසස් ප්‍රතිලාභ උරුම කර ගැනීමේ භාග්‍ය වාසනාව තියෙනවා. මේ කාලය තමයි ඔබ නව ව්‍යාපාරවලට යොමු වීම, ඒ වගේම අලුත් වෘත්තීය පැතිවීම කඩන් වලට යොමු වීම, ඒ වගේම අධ්‍යාපනික වශයෙන් යම් කිසි ශාස්ත්‍රයකට ඔබ යම් කිසි කාර්මික තාක්ෂණික වැනි ශාස්ත්‍රයන් වලට අලුතෙන් එවැනි කටයුතු හදාරන්න බල අපේක්ෂාව ඉන්නවා. ඒවට යොමු වෙන්න හොඳ කාලයක්. ඒ නිසා ඔබට ඉදිරියේ ඉතාම සුබයි. ඒ නිසා මේ කාලය තුළ ඔබ ඕනෑම කටයුත්තකට ඉතා සතුටින් අතගසන එක හොඳයි. ඔබගේ සියලු බලාපොරොත්තු මල් පල ගැන්වෙනවා ඉදිරි වර්ෂ කීපය තුළම. ඒ නිසා උච්චික ලග්න හිමියන්ට මහත් අස්වැසිල්ලක් ලැබෙන වාසනාවන්ත අනාගතයක් ඉදිරියේදී උරුම වෙනවා. ඒ නිසා ඔබට පසුගිය කාලේ වකවානුව තුළ පැවති ඒ පීඩාකාරී තත්ත්වයන් මගහැරෙන කාල පරිච්ඡේදයකට ඔබ දැන් ඉතාම ළඟට පිවිසිලා ඉන්නේ. ඒ නිසා ඔබට හෙට දවස ඉතාම සුබයි කියන සුබයි යම්නේ අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා උච්චික ලග්නේමියන්ගේ සියලු බලාපොරොත්තු මල් පල් ගැන්වෙන වාසනාවන්ත කාල පරිච්ඡේදයක් දැන් උදා වෙලා තියෙන්නේ. අපි දැන් බලමු ධනු ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියන් සෙනසුරුගේ කේතුගේ ලග්නගත පිහිටීම නිසා මානසික පීඩාකාරී තත්ත්වයන්ට තම බලාපොරොත්තු අපේක්ෂාවෙන් මන්දගාමීව යන තත්ත්වයන් වලට මුහුණ දීලා තියෙන කාල පරිච්ඡේදයක තමයි බුදු ඔවුන්ගේ කර්මස්ථානයට, රැකියා ස්ථානයට පිවිසිලා නීච බංග රාජයෝගයක් උදා කරමින් භද්‍රා නැමැති මේ රාජයෝගය මේ කාල පරිච්ඡේදයේ උදා කරන්නේ. ඒ නිසා ධනු ලග්න හිමියන්ට මහත් අස්වැසිල්ලක් මේ ග්‍රහමාරුව නිසා සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන්ගේ රැකියා ස්ථානයේ මේ බුදගේ පිවිසීම තුළ ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂාවන් සාර්ථක වීම, ඒ වගේම වෘත්තීය වශයෙන් තරඟ විභාග වලට යොමු වෙන කටයුතු සාර්ථක වීමත් ධනස්ථානයේ බුදගේ උච්ච බලයෙන් ග්‍රහ දෘෂ්ටියට බුදගේ දැක්ම තියෙන නිසා ඔවුන්ට නව ආදායම් මාර්ගවලට යොමු වෙලා ආර්ථික වශයෙන් ශක්තිමත් වීමේ බලාපොරොත්තු, ඒ වගේම මෙතෙක් ඔබ කරගෙන ගිය ව්‍යාපාරවල පැවති අසාර්ථක වීම මේ කාල පරිච්ඡේදය තුළ දුරලලා යහත් ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ පසුගිය කාල වකවානුව තුළ ඔබගේ මගහැරිච්ච ඒ කටයුතු වලට වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් යොමු වෙලා ආර්ථික වශයෙන් ශක්තිමත් වීමත් වෘත්තීය වශයෙන්
ඉහළ ප්‍රගතියකට යොමුීමේ බලාපොරොත්තු ඇති කරගන්න මේ කාලය තුළ අධ්‍යාපනික ශේෂ්ත්‍රයේ නීති ශේෂ්ත්‍රයේ සංනිවේදන ශේෂ්ත්‍රයේ මාධ්‍ය වැනි ශේෂ්ත්‍රයන්වල සිටින ඒ සියලු දෙනාට මේ කාලය තුළ ඉතාම හොඳයි. ඒ වගේම භද්‍රා යෝගයේ පවතින නිසා ඔබ වෘත්තීය වශයෙන් යම් කිසි තරඟ විභාග අපේක්ෂාවෙන් සිටියානම් එයින් උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව වාසනාව තියෙනවා. ඒ වගේම ඔබට පසුගිය කාලය වෘත්තීය වශයෙන් පැවති මානසික පීඩාකාරී තත්ත්වයන් ඔබගේ ආර්ථික වශයෙන් පැවති මානසික පීඩාකාරී තත්ත්වයන් මගහැරී යන කාලයක්. ඒ වගේම ඔබ යම් කිසි මුල්‍ය ආයතනයකි ණයක් ගැනීමට හෝ බලාපොරොත්තු තිබුණා නම් ඒ බලාපොරොත්තු මේ කාල පරිච්ඡේදය තුළ ඉෂ්ට සිද්ධ කර ගැනීමේ භාග්‍ය වාසනාව ඔබට පවතිනවා. ඔබගේ විවාහ ස්ථානාධිපති බුද උච්ච බලයෙන් බලවත් වීම ඔබගේ හවුල් ජීවිතයට විවාහසිත ජීවිතයට පැවති බාධකමේ තත්ත්වයන් තරමක් අඩු කරන කාල පරිච්ඡේදයක් විදිහට ගත කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ රවි කුජගේ පිවිසීම ඔබගේ භාග්‍යස්ථානයට පැවතිලා තියෙන නිසා වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ක්‍රියාශීලී ගතිය ඔබට ඇති වෙනවා. ඒ නිසා මේ කාලවකවානුව ඔබට ඉතාම සුබයි. ඒ වගේම ඔබගේ සෙනසුරුගේ රාෂ්ට්‍රක අපල බාධක පවතින නිසා ඒ අපල බාධක වලට කළ යුතු පිළියම්ද යොදමින් කටයුතු කරන්නේ නම් මේ ගහමාරුවෙන් ඔබට විශේෂ සුභඵල අත්පත් කරගැනීමේ වාසනාව තියෙනවා. ඒ නිසා ඔබට ඒ රාෂ්ට්‍රක අපල බාධක පවතින නිසා ඒ අපල වලට කළ යුතු ඒ ගහ ශාන්ති කර්මයන්ද සිදු කරමින් කටයුතු කරන්නේ නම් ඉතාම සුබයි. ඔබට කෙසේ වුවත් මිශ්‍ර ඵලදායක කාලයක් විදිහට තමයි මේ ගහමාරුවෙනුත් හඳුන්වලා දෙන්න පුළුවන් විශේෂ සුභඵල අත්පත් කරගන්න පුළුවන්. ඒත් ඔබගේ උනන්දු උද්‍යෝගයේ අඩු නිසා එයින් මහත් ප්‍රතිඵල ළඟා කර ගැනීම භාග්‍ය වාසනාව අවම විය හැකි. ඒ නිසා ඔබ වෙනදාට වඩා මහත් විශ්වාසයෙන් කටයුතු කරලා වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයෙන් ක්‍රියා කරලා තමි අභියෝග ජය ගන්න උත්සාහ කරන්නේ නම් ඉතා සුබයයි කියන්න පුළුවන්. අපි දැන් බලමු මකර ලග්න හිමියන්ට මේ ගහමාරුවෙන් අත්පත් වෙන සුභඵල මොනවාද කියලා. මේ ගහමාරුව මකර ලග්න හිමියන්ට විශේෂයෙන්ම සුබයි. මොකද ඔවුන්ගේ මාරක බාධක ස්ථානයේ රවි කුජ සමග සිකුරු සමග බුධ පසුගිය කාල පරිච්ඡේදයේ පුලාම් පැවතියා. එය ඔවුන්ට එච්චර සුභඵලදායක තත්ත්වයක් උදා කළ කාල පරිච්ඡේදයක් නෙවෙයි. ඔවුන්ට යම්කිසි මහත් අස්සැසිල්ලක් ඇති කරන ඉතාම වාසනාවන්ත ග්‍රහමාරුවක් තමයි මේ ගහමාරුව සිද්ධ වෙන්නේ. බුධ බලවත් වෙන්නේ ඔවුන්ගේ භාග්‍යස්ථානයේ, පුණ්‍යස්ථානයේ, ඒ වගේම උසස් අධ්‍යාපනික ස්ථානයේ, ඒ වගේම ඔවුන්ගේ විදෙස් ගමන් නියෝජනය කරන ස්ථානයේ. ඒ නිසා මේ කාලය තුළ ඔබගේ උසස් අධ්‍යාපනික ඉලක්ක සපුරා ගන්න පුළුවන්. ඔය වගේම විදෙස් අධ්‍යාපනය යන විදෙස් ගතවීම වලට යොමු වෙන දූදරුවන්ට විශේෂයෙන්ම යහපත් කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ පිහිටීම තුළ ඔබගේ ලග්න ත්‍රිකෝණය තුළ බුධගේ ඒ ගෝචරයෙන් යන ගමන ඔබ වෙනදාට වඩා කල්පනාකාරීව බුද්ධිමත්ව ක්‍රියා කරන්න උත්සාහ කරන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබ මහත් මානසික පීඩාකාරී තත්ත්වයන් වලින් ගත කරපු කාලය තරමක සැහැල්ලු සරල ස්වභාවයක් ඔබට මනසට හිතට දැනෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ ගහමාරුවෙන් ඔබට විශාල සුභඵල අත්පත් කරගන්න පුළුවන්. ඔවුන්ගේ ඔබගේ භාග්‍යස්ථානයේ, පුණ්‍යස්ථානයේ බුධගේ උච්චවීම සිදු වෙලා තියෙනවා. ඒ වගේම විදේශ ගමන්, වන්දනා ගමන් වැනි ගමන් බිමන් වලට යොමු වීමේ වාසනාවත් උසස් අධ්‍යාපන කටයුතු වලට තැති බාධක මේ තත්ත්වයන් ඉවත් වෙලා ඒවා සාර්ථක කර ගැනීමේ වාසනාවක් තියෙනවා. ඒ වගේම බ්‍රහස්පති 11 වැනි ගමන් කරන කාල පරිච්ඡේදය තුළ භාග්‍යස්ථානයට බුධ පිවිසීම විශේෂයෙන්ම අධ්‍යාපනික කටයුතු වලට යොමු වෙලා තියෙන සියලුම දූදරුවන්ට මේ කාල පරිච්ඡේදය තුළ ඊටාම යහපත් කාලවකවානුවක් වෙනවා. ඒ වගේම ඔබට අනතුරු බාධකමය තත්ත්වයන් වලින් ඇතිවිය හැකි හානි තරමක් අවම වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න පෙළඹීම නිසා. ඒ වගේම සිකුරුද භාග්‍යස්ථානයේ පවතිනවා. සිකුරුගේ නීචේද බංග කරමින් බුධගේ පිවිසීම ඔබට ස්වභාවික උරුමයන් හදිසි ධනලාභ වැනි ලැබීම්වලත් විදේශගත ලැබීම්වල යම් කිසි ප්‍රමාදයක් බාධකයක් තිබුණා නම් එවැනි තත්ත්වයන් උරුම වීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා මේ බුධගේ ගහමාරුව ඔබට ඉතාම සුබදායකයි.
ඒවගේම ඔබගේ රාෂ්ට්‍රක අපල බාධක පවතින නිසා ඔබ ඒ ගහපලවලට කළ යුතු ඒ ගහ සාන්ති කර්ම සිදු කරමින් කටයුතු කරන්නේ නම් ඒ වගේම අවදානම් සහගත වැඩ කටයුතු වලින් තරමක් වැළකී කටයුතු කරන්නේ නම් මේ කාලය තුල ඉතාම සුබයි ඔබ බොහෝ දුරට ඉවසීමෙන් සහ ප්‍රවේසංකාරීව කටයුතු කරන්න ඔබට මේ ගහ මාරුව ඉතාම සුබඵල අත්පත් කර ගැනීමේ වාසනාවක් කාලවකවානුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කුම්භ ලග්න හිමියන්ට මේ ගහ මාරුවෙන් කුමන සුබසුබ ඵල බුද්ධි විඳීමේ වාග්ය වාසනාව උදා වෙනවද කියලා. ඔවුන්ගේ සිකුරු මාර්ක ස්ථානයේ නීචව තමයි මේ කාල පරිච්ඡේදය තුළ ගෝචරයෙන් ගමන් කරන්නේ. ඒ ස්ථානයට බුදු පැමිණිලා ඒ සිකුරුගේ නීචේ භංග කිරීම විශේෂයෙන් සුබදායකයි. ඒ නිසා බුදුගේ මේ ගහ ගමන අසුබ ස්ථානයකට වත් නීචේ භංග කිරීම නිසා ඔබට මේක මිශ්‍රඵලදායක කාල පරිච්ඡේදයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන ඔබගේ සෞඛ්‍ය පිළිබඳව. ඔබට නහර නාල බඩවැල් ආශ්‍රිත රෝග හෘද ආශ්‍රිත ආබාධ එවැනි තත්ත්වයන් වලින් ගැටළු සහගත තත්ත්වයන් උදා විය හැකි. ඒ වගේම සිකුරුද මාර්ග ස්ථානයේ ගමන් කරන මේ කාලය තුළ ඔබ කෑමෙන් බීමෙන් පවා ප්‍රවේසම් විය යුතු කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබගේ ධනස්ථානය බුධ උච්ච බලයෙන් දකින නිසා ඔබට පැවති මූල්‍ය අර්බුද ගැටළු සහගත තත්ත්වයන් මේ කාලය තුළ විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ කර්මස්ථානයේ බලවත් ග්‍රහයෙකුගේ ගමන සිද්ධ වෙන නිසා වෘත්තීය වශයෙන් බාධක ඇති වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් මූල්‍යමය වශයෙන් පැවති ගැටළු සහගත තත්ත්වයන් තරමක් අඩු වෙනවා. සෞඛ්‍ය තත්ත්වයේ බාධකයන් බලපාන්න පුළුවන්. ඔබට විශේෂ ග්‍රහ අපල බාධකත් නොමැති නිසා මේ ගහ මාරුවෙන් සාමාන්‍යයෙන් ඔබට සුබ අසුබ මිශ්‍රව බලපාන කාල පරිච්ඡේදයක්. ඒ නිසා කුම්භ ලග්න හිමියන්ට මේ ගහ මාරුවෙන් විශේෂයෙන්ම එතරම් සුබඵල අත්පත් නොවුනත් අනිකුත් ග්‍රහ ගමන් වලින් ඔවුන්ට යහපත් ප්‍රතිඵල බුද්ධ විඳීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ නිසා මේ කාලවකවානුව ඔබට මිශ්‍ර ඵලදායකයි. නමුත් ඔබට ඉරාෂ්ට කප්පල බාධක නොමැති නිසා ඔබට එතරම් තදබල ගැටළු සහගත තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කරගෙන යන ඒ කටයුතු වෘත්තීය වශයෙන් කරගෙන කටයුතු සාමකාමීව කරගෙන යෑමේ හැකියාව තියෙනවා. උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය ඔබට උරුම වෙනවා. හවුල් කටයුතු වලට නම් මේ කාලය ඉතාම යහපත් කාලයක්. ඒ නිසා ඔබ මේ කාලය තුළ ඔබගේ කටයුතු උපායශීලීව බුද්ධිමත්ව කරගෙන යන්නේ හොඳයි. ඔබට මේ ගහ මාරුවෙන් සුභ සුභ මිශ්‍රව ලැබෙන නිසා මිශ්‍රඵලදායක කාල පරිච්ඡේදයක් විදිහට තමයි බුදගේ ගහ මාරුව බුද්ධ විඳින්න ඔබට වාග්ය වාසනාව උදා වෙන්නේ. අපි දැන් බලමු මීන ලග්න හිමියන්ට මේ ගහ මාරුවෙන් කුමන සුභඵල උදා වෙනවද කියලා. අපි කිව්වා මේ ගහ මාරුවෙන් නීච බංග රාජයෝගයන් ලග්න කිහිපයකට මේ යෙදෙනවා කියලා. ඒ ලග්න තමයි විශේෂයෙන් මිතුන ලග්නය, කන්‍යා ලග්නය, මීන ලග්නය සහ ධනු ලග්නය. මේ ලග්න හතරට තමයි විශේෂ රාජයෝගයක් විදිහට නීච බංග රාජයෝගයක් විදිහට භද්‍රා නැමැති රාජයෝගය යෙදෙන්නේ. එහි සුභඵල උදා කර ගැනීමේ විශේෂ භාග්‍යමත් අනිත් ලග්නය තමයි මීන. මීන ලග්න හිමියන්ගේ හත්තැන්නට ඔවුන්ගේ විවාහ ස්ථානයට තමයි ඔවුන්ගේ හවුල් ස්ථානයට තමයි බුදු පැමිණිලා සිකුරුගේ නීචය භංග කරමින් උච්ච වෙලා භද්‍රායෝගය යෙදෙන්නේ. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ විවාහ අපේක්ෂිත මීන ලග්න හිමියන්ගේ ඒ විවාහාසිත බලාපොරොත්තු ඉෂ්ට වීමේ භාග්‍ය වාසනාව මේ ගහ මාරුවත් සමග තියෙනවා. ඒ වගේම මේ කාලය තුළ හවුල් කටයුතු වලට ඔබ යොමු වෙන්නේ නම් ඒ කටයුතු වලට ඉතාම හොඳයි. ඒ වගේම ඔබගේ අයස්ථානය සිකුරුගේ බුදගේ ග්‍රහ දෘෂ්ටියට ලක්වීම නිසා ඔබට ඔබගේ ආර්ථික වශයෙන් දියුණුව ප්‍රගතිය ලැබීමල භාග්‍ය වාසනාව ඔබට පවතිනවා. ඔබගේ ලග්නාධිපති භාග්‍යස්ථානයේ ගමන් කරන නිසා, පුණ්‍යස්ථානයේ ගමන් කරන නිසා ඔබට ඉතාම සුබයි. ඒ වගේම විදෙස් ගත වී සිටින මිතුන ලග්න හිමියන්ට බොහෝ දුරට ඉතාම යහපත් කාලයක් ඕනගේ විවාහ ආසිත හවුල් ජීවිතයේ පැවති බාධක මේ තත්ත්වයන් පවා තරමක් අවම වෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ ඔබට ඉතා යහපත් කාල පරිච්ඡේදයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. නව ආර්ථික ආදායම් මාර්ග උපයා ගැනීම හැකියාවත්, හවුල් කටයුතු වලින් උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීම හැකියාවත්, විවාහ වාසිත
අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාවත් ඔබට පවතිනවා. ඒ වගේම ඔබගේ භාග්‍යස්ථානයේ ගුරුගේ ගමන සිද්ධ වෙන නිසා පෙර කුසල් බලයේ ඉස්මතු කරන කාල පරිච්ඡේදයක් ඔබ ආගමික වශයෙන් නැඹුරු වෙලා කරන කටයුතු වලින් මහත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට රහව සිව්වැන්නේ ගත කරන නිසා දුර ගමන් බිමන් විදේශ ගමන් එවැනි දේවල් වලට යොමු වීමත් ඔබ යාන වාහන ආශ්‍රිත මිලදී ගැනීම වලට බලාපොරොත්තු වෙනවා නම් එවැනි දේවලුත් ඔබ ඔබගේ ගෘහාශ්‍රිත ඉඩකඩම් භූමි වැනි දේවල් අලෙවි කිරීම ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් එවැනි දේවල් වලටත් මේ කාලය ඉතාම යහපත්. ඔබට මේ කාල පරිච්ඡේදයේ රාෂ්ට්‍ර කපල බාධක නැහැ. ඒ නිසා ඔබගේ සෙනසුරු කර්මස්ථානයේ ගත කරන කාල පරිච්ඡේදයේ හේතුත් එක්ක ඒ නිසා ඔබට වෘත්තීය වශයෙන් පමණක් තර්මක ගැටලු බාධක වලට මුහුණ දෙන්න පුළුවන්. අනිකුත් ග්‍රහ මාරුවීම් වලින් ඔබට ඉතාම යහපත්. විශේෂයෙන්ම මේ ග්‍රහ මාරුව තුළින් සිකුරුගේ නීචේ භංග කරමින් භද්‍රාකින් රාජයෝගයේදීම මීන ලග්නයටත් සුවිශේෂී සුභඵල අත්පත් කර ගැනීමේ භාග්‍ය වාසනාව උදා වෙනවා. විශ්වකර්ම තුළින් අපි ඔබට විශේෂ ග්‍රහමාරුවීම් පිළිබඳ නිතරම හඳුන්වලා දෙනවා. ඒ අනුව මේ ග්‍රහමාරුවත් බොහෝ දුරට මුළු විශ්වයටම ඉතාම බලවත් ග්‍රහමාරුවක් වෙන්නේ ඥානවන්තීන් ඉස්මතු වෙන කාල පරිච්ඡේදයක් බුද්ධිමත්තුන්ට තැන ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා අපි මුළු විශ්වයටම මේ බුදගේ උච්චවීම සුබයි. ඒ වගේම අපගේ ලංකා කේන්ද්‍රය තුළ බුදගේ උච්චවීම බුද්ධිමතුන් ඉසහසන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ නිසා මේ ගහමාරුව විශේෂයෙන්ම මුළු විශ්වයටම සුබ වාසනාවන්ත ගහමාරුවක් විදිහට තම හඳුන්වලා දෙන්න පුළුවන්නේ. ඒ නිසා ඔබගේ මේ ගහමාරුවේ තුලින් සිදුවන ඒ සුභාසුභ සමස්තයක් විදිහට අපි ගන්නේ පොදු ග්‍රහ අපල බාධක හා සුභඵල හඳුන්වලා දෙන්න. ඔබගේ සාමාන්‍යයෙන් ඔබගේ ග්‍රහචාරය අනුව ඔබට මෙහි සුභඵල විශේෂයෙන්ම අත්පත් කර ගැනීම හැකියාව අවම වෙනවා නම් ඒට ඇති යම් කිසි ග්‍රහ දෝෂ අපල බාධක සඳහා ඔබගේ කේන්ද්‍රේ පරික්ෂා කොට ඒට කළ යුතු නිසි පිළියම් ද යොදමින් ඔබගේ ඉදිරි කාලය ගත කරන්න උත්සාහ දරන එක ඉතාම සුබයි. තවත් විශේෂ ගහමාරුවේ වලදී නැවත හමු වෙනතුරු විශ්වකර්ම තුළින් ඔබගෙන් සමුගන්නවා.